එ එක්දාසක අද මේ දේශනය තුළින් පළමුවැනි වසරේ සිසු දරුදැරියන්ට මම කතහකිරීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව විදේශයන් සමඟ පවත්වවාගෙන ගපු ශංස්කෘතික සම්බන්ධතාවයන් ක්‍රිස්ටතුපූර්ව තුන්වැනි සතවර්ශයේ සිට ක්‍රිස්්ටවර්ෂ දාසය වැනි සතවර්ශය යෙහි දවා ඒයටතේ මම බලාපොරොත්තු වෙනවා මාතෘකා කීපයක් යටතේ මෙම විදේශ සම්බන්ධතාවේ ස්වරූපය පිළිබඳබ ඔබ වෙත කරුණු ඉදිරිපත් කිරීමට ඉන්දියාව සමග පවත්වාගෙන ගිය සංස්කෘතික සම්බන්ධතාවයන් ඊළඟට චීනය සමග පවත්වාගෙන යනලද ශංස්කෘතික සම්බන්ධතාවයන් බුරුමය හෙවත් වර්තමානයේ මියන්මාර් රාජ්‍ය සමග පැවතුනු සංස්කෘතික සම්බන්ධතාවයන් එ එක්කම සියම සමග පවත්වවාගෙන ගේපු සංස්කෘතික සම්බන්ධතාවයන් සියම යනුවෙන් හඳුන්වන්නේ වර්තමානයේ තායිලන්ත දේශය, එත් එක්කම මැද පෙරදිග සහා වටහිර ලෝකය සොමග පවත්වාගෙන ගිය ශංස්කෘතික සම්බන්ධතාවයන් යන ප්‍රධාන අංෂයටතේ ඔබ වෙත මේ දේශනය කෙරෙනවා ඇති. පළමුුවෙන්ම ඉන්දියාව සමග පවත්වාගෙන ගිය සංස්කෘතික සම්බන්ධතාවයන් පිළිබඳව සොයාබලන විට ක්‍රිස්්තුවර්ෂය පුවනි සහස්්‍රකයේ මධ්‍යභාගයේ සිටම උතුරු සහ දකුණු ඉන්දියාවෙන් විවිද්ධ අවස්ථාවල ශ්‍රී ලංකාවට ජනසංක්‍රමණ සිදූහෙයින් ඒ ඔස්සේ සංස්කෘතික සම්බන්ධතාවයන්ද වර්ධනයවීම අපේක්ෂා කළ යුතු දෙයක්. මේ අතරින් අතිශයින්ම වැදගත් වන්නේ ඉන්දාව අසෝක අධිරාජයා සහ තත්කාලීනව අනුරාධපුරය කේන්ද්‍ර කොටගෙන ලංකාවේ ප්‍රධානම රාජධානය පාලනය කළ දේවානම්පියතිස්ස එනම් ක්‍රිස්තුපුූරුව දෙසේ පණහත් දෙසේ දහාය අතර පැවති සම්බාන්ධතාවේ. එකල මහින්ද හිමියන්ගේ ප්‍රමුකත්වෙන් බුදු සමය නිලවශයෙන් හදුන්වාදීමත්, සංගමිත්තා තෙරණියගේ මූලිකත්වයෙන් භික්ෂුණී ශාසනය හඳුන්වාදීම සොහා ශ්‍රීමහා බෝධිශාකාව ගෙන ඒමත් ශ්‍රී ලංකාවේ වෙනස්කම් සමුදායක්ම සිදුවීමට බලපෑ ආධකැරන්නුනම්. දැන් මෙතැන් සිට ඉන්දියාවේ එකල්ල පැවතුන් ලේඛන කලාවේ බලපෑමත් ගෘහනිර්මාණ සහ මෘර්තිකලාවේ බලපෑමත් ලංකාවේ දකින්නට පුළුවන්. බෞද්ධ ධර්ම දූතයින් ගෙන ධර්ම සාහිත්‍යය මෙරට සාහිත්‍ය කලාවේ වර්ධනයන් කෙරෙහි බලපෑවා. සෙනරක් පරණවිතාන විසින් දක්වා ඇති පරිදි. සංච ස්තූපයේ ආභාසය මිහින්තලේ කණ්ටක චෛත්‍යයේ බෙහෙවින්ම දකින්නට ලැබෙනම්. කණ්ටක චෛත්‍යයේ වාහල්කට දෙපැත්තේ ඇති ගල්පුවරුවල නිලා ඇති ලියවැල් සත්ව සහ මිනිස් රූප බාරහුත් හ සහසාංචයේ කැටයම්වලට බෙහෙවිම්ම සමාන බව මහචාරිසෙන්ද්‍ර පරණවිතාන මහතා එතුමාගේ ස්තූප ඉන්සිලොන් නැමති ග්‍රන්ථය තුළින් හෙළි දක්වා තිබෙනවා මේ ආකාරයට ආරම්භවුණු ඉන්දියානු ගෘහ නිර්මාණ කලාවේ බලපෑම ඉතිහාසයේ පුරාම විවිධ අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාවේ දකින්නට පුළුවන්. දෙරට අතරවුණු අන්‍යෝ්‍ය සංස්කෘතික බලපෑම් කෙරෙහි විවිධ සාධක බලපා තිබෙනවා. ඉන්දයාාවේ සිට වරින්වර ඇති වූ ජනසංක්‍රමණ ආක්‍රමණ වෙළෙන්දන්ගේ පැමිණීම, ආධහාර හමුදා පැමිණීම, ලංකාවේසිට ආධහරපතා දකුණු ඉන්දියාවට ගිය කුමාරවරුන් සහ, ඔවුන්ගේ අනුගාමිකයින් ආපසු පැමිණීම, වන්දනාවටත් ග්‍රන්ථ පරිශීල්නයටත් ග්‍රන්ථ රචනයටත් භික්‍ෂූන් වහන්සේලා පැමිණීම, සිංහල රාජ කුමාරවරුන් ඉන්දයානු කුමරියන් හාවි වහවීම, දූතගමන් නාදී සාධක රාශ්ක් ලංකාව කරෙහි ඉන්දියානු සංස්කෘතික බලපෑම ඇතිවීමට මුල්ලුණා. එයක්කාරයෙන්ම ලංකාවට පැමිණි ඉන්දයානු වෙළෙන්දන්, ආක්‍රමණිකයන්, ආපසු මෞුරටරයාම්, ලංකාවේ භික්ෂූන් වහන්සේලාද ඔවුන්ට ආවතේව කළ ගිහිපිරිස් ද, දාව සිිද්ධස්ථානවලට වන්දනාවේ යාමවැනි සාධකවල බලපෑම් ඇතැම් ලාංකික සංස්කෘතික අංග ඉන්දියාවට ඇතුල්වීමට හේතු වුණම්. මහාවන්සය ඇතුළු මූලාශ්‍ර රාශ්ියක දු්ටගාමනි අභය ක්‍රිස්්තුපූරුවය එකසිය ැටේක එකසේ තිහත රරුවන්මැලි සෑයෙහි පදනම දමනලද මහ ඔස්සවේට ඉන්දියාවේ බුද්ධගයා උදජේනිි ඉසිපත්තනැහෙවත් බරණැස, කෝසම්බි, රාජගහ, සාවත්්‍ය, පාටලී පුත්‍ර, වේශාලී කාශ්මීර වැනි ප්‍රදේශවලින් භික්‍ෂුන් වහන්සේලා රාශියක් අනුරාධපුරයට හැස්සූ බව සඳහන් වෙනවා. මේආකාරයට ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සිට අනුරාධපුරයට භික්ෂූන් වහන්සේලාගේ ආගමනය බුදුසමයේ මාධ්‍යයෙන් දෙරට අතර පැවති සම්බන්ධතාවේ කෙතරම් සමීපවීධ යන්න මැනවින් පෙන්නුම් කරනවා. කුෂාණ යුගයේදී ඉන්දියාවේ මහායාන ධර්මය ප්‍රචලිත බීමටත් පෙරසිටම තේරවාද සම්ප්‍රදායේම විවිද්ධ මතවාද හටගෙන තිබුණා. පළමවැනිනි. තුන් වැනි සංගහායනා ඇති වුණේත් ඒ නිසා. වටගාමනි රජතුමා කිස්තුපූරුව අසුනමය හැත්ත හත අභෙේගිරි විහාරය තනවා. කුපික් කල මහාතිස්ස තෙරුන් වහන්සේට පිරිනැමූ පසුව එහි ගොස් වාසය කළ භික්ෂූන් වහන්සේලා මහාවිහාරයෙන් වෙනස් වනේ ඉන්දයාදේ පල්ලවාරාම විහාරයේ විසූ ධම්මරුචිනම් බෞද්ධ ආචහරිවරයා දේශනා කළ අදහස ඔස්සේ. ධහමරුචි භික්‍ෂුව මහාසාංගිකයින්ගේ වජ්‍යිපුත්තක නිකායට අයත් වනම්. ක්‍රිස්තුවර්ෂ පළමුවෙනි සතවර්ශයේසිට ඉන්දියාවේ ජනප්‍රිය වුණු මහායාන බුදු සමයේ අභහාසය ශ්‍රී ලංකාවටද දැනන්නට වනේ ආරම්භයේදී සඳහන් කරනලද විවිදහ ශසාධක නිසා, ඉන්දයානු සංස්කෘතික බලපෑම් ලංකාවට ගලාහෙහි. වෝහාරික තිස්ස ක්‍රිස්්තුවර්ෂය දෙසිය නමය දෙසිය තිස්ස එක ගෝටහාබය ක්‍රිස්්ර් දෙසිය හතලිස් නමය දෙසිය හැට දෙක සහම්මහාසේන ක්‍රිස්තුවර්ශය දෙසය හැත්ත හතර තුන් සයක රජවරුන්ගේ කාලවලදී විවිද්හ ස්වරූපයෙන් වෛතුල්්‍යවාදය නම් බෞද්ධනිකායේ බලපෑම් ලංකාවට දැනෙන්න්නට වනේද ඉන්දියාවේ බෞද්ධ මධ්‍යස්ථාන වලින්. වර්තමානයේ දකුණු ඉන්දියාවේ නාගරජුන සාගරනම් විශාල කෘත්‍රිම වැැවට යටවී ඇති පැරණි නාගරජුන කොන්්ඩනම් මධ්‍යස්ථානය වෛතුල්්‍යෙවාදය ඉතා ශක්තිමත්ව ප්‍රචාරය වූ ස්ථානයක් වුණම්. නාගරජුනනම් ප්‍රධාන ආචාර්යවරයා ආචාරිවරයාගේ ගැන්වීම් අමරාවතී සහ ධාන්ය කටක නම් ස්ථානවලද ප්‍රචාරය වුණා. මහසේන රජුකාලයේ වෛතුල්්‍යවාදී අදහස් ලංකාවේ ජනප්‍රිය කරවූ සංගමිත්ත භික්ෂුව පැමිණේ ඉහතකී බෞද්ධ මධ්‍යස්ථානවල අභහසයට ලක්කුණු දකුණු ඉන්දියාවේ කාවේරි පට්ටන ඉඳලා. ක්‍රිස්තුවර්ෂ පස්ුවනි සතවර්ශයේදී මහාවිහාරයට පැමිණ අට්ටකතා රචනයෙහි නිරතවුණු සුප්‍රකට බුද්ධගෝෂ හිමියන් ලංකාවට පැමිණ දකුණු ඉන්දියාවේ කාංචි පුරෙන්. එමෙන්ම බුද්ධගෝෂගේ සමකාලිකයකු වුණු ශ්‍රී ලංකාවේදී අට්ටකතා රජනයෙ නිරතවුණු බුද්ධගත්ව පැමිණයේ දකුණු ඉන්දියාවේ තිරුචිරපල්ලි ආසන්නයේ උරයවුවර්හේ තිබුණු ආරාමයකින් පැරණි සාහිත්‍යයේ මෙම ස්ථානය උරගපුර යනුවෙන් හැඳින් වෙනවා අටවැනි සතවර්ශයේදී ලංකාවට පැමිණ මහාවිහාරයේ සිට අටටකතා කරණයට සහභාගීවුණු ධම්මපාල වර්තමානයේ දකුණු ඉන්දියාවේ තංජූ යන ස්ථානය ලෙස හදුනාගෙන ඇති ප්‍රදේශයක උපසලද දෙමළ ජාතිකයෙක් ශිලා කාල රජතුමාගේ කාලේද කිස්තුවර්ෂ පන්සේ දහට පන්සිය තිස්ස එක නැගෙනහිර ඉන්දියාවේ කාසි දේශයේ සිට ගෙනන ලද දම්ම ධාතුනම් වෛතුල්්‍ය ග්‍රන්ථය රජතුමා විසින් පිළිගනු ලැබවා. පළමනි අගබෝධිගේ කාලයේදි ක්‍රිස්තුවර්ශ පන්සිය හැත්තෑක ආයිසි හතර තේරවාද ධර්මය ප්‍රචලිත ක්‍රවීමට මහාවිහාර භික්‍ෂූන්ට සහාය වුණු ජෝතිපාල නම් භික්‍ෂූන් වහන්සේද ඉන්දියාවේ සිට පැමිණියායෙක්. හයවැනි අගබෝධි රජතුමාගේ කාලයේද හස්සිය තිස්තුන හස්සේ හැත්තෑ දෙක චීනයට යන අතර ලංකාවට පැවිණි වජ්‍රබෝධි පාණ්ඩි දේශයේ පිද නාළන්ද අධ්‍යාපන ආයතනයේ ශිල් පැහැදෑරූ තන්ත්‍රයාන මත පිළිගත් භික්‍ෂූන් වහන්සේ කෙනෙක් මෙනිසේන කාලේදී අටසය තිස්තුන අටසය පනස්තුන ලංකාවේ වජ්්‍යරයානය ප්‍රචාරයෙහි නිරත වනේ ඉන්දයාවේෂිට පැමිණි භික්‍ෂුන් වහන්සේ කෙනෙකු බව නිකාය සංග්‍රහය සඳහන් කරවා. නාවුල ආසන්නේ ඇති නාළන්දා ගෙඩිගේ තන්ත්‍රයානය හා වජ්‍යරයානය පිළිගත් මධ්‍යස්ථානයක් ලෙස සැලකෙනවා. මේ හැර දකුණු ඉන්දියාවේ කොරමන්ඩල් වෙරලේ සහ ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනකොටත් අතර ක්‍රිස්්තුවර්ෂ දහවැනි සතවර්ෂය දක්වාම සම්බන්ධකම් පැවතුනා. පළමවැනි විජයබාහුගේ කාලයේදී එද හැත්තැව එදසෙකසේ දහය ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණි බොහෝ පනිිවරුන් පිළිබඳව චූලවන්සය සඳහන් කරන. මේ‍යකාරයෙන්, ආගමික මතවාද ප්‍රචාරයෙහිලා ඉන්දයානු බලපෑම් දකින්නට ලැබෙන්න්නක් මෙන්ම සරුවච්්‍ය දාතුූන් වහන්සේලා විවිධ අවස්ථාවන්වල ලංකාවට ගෙන එන ලද්දේ ද ඉන්දියාව සහ ලංකාවතර පැවති ස්ංස්කෘතික සම්බන්ධතාවයන් වල ප්‍රතිඵලයක් වශයෙන්.. සිරි මේ දවන්න රජතුමාගේ කාලේදී ්‍රස්තුවර්ශය තුන්සේ එකක තුන්සේ විසියාට කාලිංග දේශයේ ධන්තපුර සිට හේමමාලාක් මරිය විසින්, දන්ත දහතුව ගෙනන ලද බව වංසකතාවල සොඳහන් වෙනවා. එයින් පසුව පාත්‍ර දහතුවද වැඩමකරවන ලදාතර එය සිද වනේ කවර අවත්තහාවකද යන්න නිශ්චිත නැහැ. පළමනි මොග්ගල්ලාන කාලේදී හාරසි අනුවක්ක පන්සියාට ශ්‍රලා කාල නැමැති භික්ෂුව විසින් කේෂධාතුව ශ්‍රී ලංකාවට වැඩමකරවන ලද බව සඳහන් වෙනෝ. පොළොන්නවරු රාජධානී සමයෙන් පසුව බෞද්ධාගම මාධ්‍යෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාවතර සම්බන්ධතාවයන් එතනම් දකින්නට ලැබෙෙන නැහැ. මේ වනවිට ඉන්දියාවේ බුදු සමය පිරිහහි පැවතුනා එහෙයින් ශ්‍රී ලංකාව, එකල ශාසනික සම්බන්ධතා පවත්වාගත්තේ බුරුමය ශ්‍රියම වැනි අගනිදිග ආසියාතික රටවල් සමඟ. එහෙම වනත් ආක්‍රමණිකයන් ලෙසත් සංක්‍රමණිකයන් ලෙසත් අගම්පඩි බටයින් ලෙසත් වෙළෙන්දන් ලෙසත් විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ හින්දු ජනකොටස් ශ්‍රී ලංකාවට පැමිණෙනවා. මේ හේතු කොටගෙන එකළොස්වැනි සවර්යේ ට දහසේවැනි සතවර්ශය දක්වා වූ කාලය තුළ ලංකාවේ හින්දු සහ දකුණු ඉන්දියානු බලපෑම් තීවුරව වූ බව සඳහන් කළ යුතු ලංකාව කුල ක්‍රමය තරමක් දැඩිවන්නට පටන්ගත්තෙත් ඉස්කන්දහ කුමාරහෙවත් කතරකම දෙවියන් පිදීම බෙහෙවින්ම ජනප්‍රිය වනේත් මේ කාලපරිච්ෂේදයේ සිට රස්තුත කාලපරිච්ෂේදයේ අවසානය වනවිට කෝට්ටේ සහ ්‍රීතාවක වැනි නගරබල පවා හින්දු දේවාල ඉදිවනේද දකුණු ඉන්දියානු සංස්කෘතික බලපෑම් නිසා ඉන්දියාවේසිට භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලංකාවට පැමිණියාක් මෙන්ම ලංකාවේ සිටද භික්ෂූන් වහන්සේලාත් වෙන විවිධ පිරිසුත් ඉන්දියාවට ගියා ඒ තුළින්ද රටවල් දෙක අතර වූ සමීප සංස්කෘතික සම්බන්ධතාවයන් පෙන්නුම් වෙනවා. දුට්ටගාමනීගේ සෙම්පතියෙකු වනු දාටසේන ගැමුණවෙලාර සංග්‍රාමයෙන් පසුව දකුණු ඉන්දියාවේ ආරාමයකට ගොස් පැවිදි වුණ. වට්ටගාමනී රජතුමාගේ කාලේදී ඇතිවුණු බයංකර බැමිනිිතියා සාගතයෙහිදී භික්ෂුන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් නැවුනැගලා දකුණ ඉන්දියාවට ගොස් එහි ආරාමවල ආරක්ෂාව පැතූ බවට සම්මූහෝ බිනෝදනියෙහි දැක්වෙන තොරතුරුවලින් ද පෙන්නුම් වන්නේ දෙරාට අතර පැවතුුණු සමීප සංස්කෘතික සම්බන්ධතාවයයි. නාගර්ජුන කොන්ඩහි හමුණු සෙල්ලිපියක එහි ලංකාවෙන් ගිය, භික්ෂුන් වහන්සේලා වෙනුව එනම් සීහල සංහ විහාරයක් ඉදිකොට තිබූ බව සඳහන් වෙනවා මේ විහාරය සීහලාරාම යනුවෙන් මෙම ශිලාලේකනයෙහි සඳහන් වෙනවා හිුන්සියන් කාංචීපුරයෙහි සිටිනවිට එම ස්ථානයට ශ්‍රීලංකාවේ භික්‍ෂූන් වහන්සේලා තුන් සයයක් පැමිණි බව වහන්සේගේ චාරිකා විස්තරයෙහි සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සංස්කෘතික සම්බන්ධතා අතර මේ ශ්‍රියල්ලටම වඩා ගදගත් වන්නේ සිද්ධර්ථ කුමාරයා බුද්ධත්වය ලැබූ ස්ථානය වුණු බුද්ධගයාව සමග ශ්‍රී ලංකාව පැවැත්වූ සම්බන්ධතාවයන් මේ සම්බන්ධතාවය පිළි බඳව අත්තිශ්‍යයින්ම අගනා විස්තරයක් පෙරාධනී විශ්වවිද්‍යාලයේ ඉතිහාසද්‍ය පාර්තමයන්තුවෙහි මහාචාරයවරයකු වශයෙන් කටයුතු කරන ලද මහාචාරය පීවී බන්ඳුල කරුණාතිලක මහත්මානන් විසින් ඉදිරිපත්කොට තිබෙනවා. ඔහු නිවැරදිවම දක්වන පරිදි ඇත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ භික්‍ෂන් වහන්සේලා බුද්ධගයාාවේ අති්‍යය වැදගත්තනක් හිමි කරගත් බව. එතුමා විසින් රජනා කරන්ට යෙදුණු. Germany to the Diaron, ශriී lanකන් Buddhist Man and pilgrims@ බුද්ධගයා නැමති ලිපියෙන් පෙන්වාදී තිබෙනවා. මෙය ප්‍රකාශයට පත්වෙලා තිබෙන්න්නේ එක්දස් නවසිය අනුවේ, ශ්‍රී lanංකා silk Road of the sea නැමති ග්‍රන්ථය තුළ පලවෙන ශාස්ත්‍රීය පරේෂනාත්මක ලිපියක් ලෙසට නිශ්චිතව දිනනියම කළ නොහැකි සීහලවත්තුප්ප කරන නම් බෞද්ධ කතා සංග්‍රහයෙහි ලංකාවේ සිට බුද්ධ ගයාවට භික්‍ෂූන් වහන්සේලා ගිය වන්දනා ගමන්තුනක් පිළිබඳව සඳහන් වෙන මෙයින් එක් වන්දනා ගමනකට භික්‍ෂූන් වහන්සේලා හැට දෙනෙක් පමණ සම්බන්ධ වුණා. ඒ සියලුම ගමන්වලදී උන්වහන්සේලා මහතිත්්‍යවරායෙන් නැවනැගී දකුණු ඉන්දියාවේ කාවේරි පටුනෙන් ගොඩබැස ගොඩබිමහරහා බුද්ධගයාවට ගේ බවද එම කතාාවන්වල සඳහන් වී තිබෙනවා. බුද්ධගයාවෙෙහි හමුණු கிறිස්තුූරුව දෙවැනි සතවර්ශයටය ශිලා ලිපියක තම්බ පන්නේියෙන් ගිය වන්දනාකරුවෙකු විසින් මහාබෝධියයට කරන ලද ප්‍රධානයක් පිළිබඳව වාර්තා වෙනවා. මෙහි සඳහන් තම්බ පන්නේ ශ්‍රී ලංකාවයයි අනුමාන කරන්නට පුළුවන්. හිියුම්සියන් ශ්‍රී ලංකාවයේ රජෙකු බුද්ධගයාවෙහි සිංහල භික්‍ෂූන් වහන්සේලාට ආරාමයක් තැනවීමට දඹදිව රජතුමාගෙන් ඉල්ලා සිටි බව සඳහන් වෙනවා. මේ වාර්තාවේ සිංහල දඹදිව රජු හෝ ගැන විස්තරයක් සඳහන් වන්නේ නැහැ. එහ තුම්වැනි සතවර්ශයේම ඉන්දියාවට ගිය චීන සංචාරකයෝකු වනු වැෑන් හිවුම් සේ. ඉන්දියාවේ සමුද්‍රගුප්ත රජතුමාගේ අවසර ලබාගෙන එම රජතුමාගේ නම ශිලාලයකනය සඳහන් වන්නේ න්මියුතෝ ලෝකයුතෝ යනුවෙන්. එට මේ රජතුමාගේ අවසර අරගෙන ශ්‍රී ලංකා රජතුමා බුද්ධ ගයාාවෙහි සිංහල භික්ෂූන් වහන්සේලාට විහාරයක් ඉදිකරවන ලද බවත් හත්තනි සතවර්ශය වන විටත් එම විහාරය දකින්නට ලද බවත් සඳහන් කරනවා. අලහබාද ප්‍රශස්තිය වෙනත් රටවල් අතර සිංහල දේශයෙන්ද සමුද්‍රගුප්ත අධිරාජාවත තානාපතිවරුන් එවන ලද බව සඳහන් කරනවා. දැන් මෙබඳු සාක්ෂිවලින් නිගමනය කළ හැක්කේ ක්‍රිස්තුවර්ෂ, හතරවැනේ සතවර්ශයේ මධ්‍යභාගේයේදී සිංහල භික්‍ෂූන් වහන්සේලා වැඩවාසේ කිරීම සඳහා බුද්ධගයාවේ විහාරයක් තනවන ලද බවයි. භාෂා විද්‍යාත්මක කරුණුමත ්‍රිස්තුව වර්ශ හායවැනි සතවර්ශයට අයත් කළ හැකි ශිලාලිපියක මහානාම නම් භික්‍ෂුවක් බුද්ධහයාවෙයි වජරාසනය අසල විහාරයක් කරවූ බවත් එහි බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කළ බවත් සඳහන් වෙනවා ඇතැම් වෙලාවට කලින් සිට පැවතුනු සිංහල භික්‍ෂූන්ගේ විහාරයෙහිම තනබනු ලද ගොඩරැඟිල්ලක් ලෙස මෙ සලකන්නට පුළුවන්. හයවැනි හෝ හත්වනි සතවර්ශයට අයත් කළ හැකි තවත් ශිලාලිපියක, සිංහල රජ පවුලට අයත් ප්‍රාඥ්‍ය කීර්ති නම් භික්ෂුවක් බුද්ධගයාවෙෙහි, පූජනීය ස්ථානයට කරන ලද ප්‍රධානයක් වාර්තා වෙනවා. හිුම්ෂයන්ගේ වාර්තාවෙෙහි බුද්ධගයාව බෝධිපෘක්ෂය පිහිටි තැන උතුරු දොරටුවට නොදුරින්, ශ්‍රී ලංකාව රජකු විසින් ඉදිකරවන ලද තෙමහල් මහාබෝධිහි සංහාරාමය තිබූ බව ස්වඳහන් වෙනවා අඩිතිහක් හතලිහ පමණ උසභිත්තිවලින් වටකරග තිබුණු මෙම විහාරයේෙහි භික්‍ෂූන් වහන්සේලා දහසක් පමණ සිටි පබද හෙුම් සෑන් සඳහන් කරනවා. එහෙත් මේ සංකහාව නිවැරදිදිද යන්න නිශ්චිත නැහැ ස් වර් දහවැනි සතවර්යට දිනනියම කළ හැකි බුද්ධගයාහි ශ්‍රලාලිපියයක් උදය සිරි නම් ශ්‍රීලාංකිකයෙකු මහාබෝධියට බුදුපිළිමයක් ප්‍රධානය කරන ලද බව වාර්තා කරනවා. එහි ඇති දහවන සතවර්ශයටම ගැනෙන තවත් ශිලාලිපියයක් කොටව ඇත්තේ ශ්‍රී ඥානු නම් ශ්‍රී ංකික භික්‍ෂූන් වහන්සේ කෙනෙකුන් විසින්. එයින් පසුව වෙනි විජ්‍යබාහු වටිනා මැනිකු සහ මුතු පූඥා කිරීම සඳහා බුද්ධගයාවට ශ්‍රී ලංකාවෙන් දූත ගමන් යමනල අද බව චූලමන්සේ හෙවත් මහාවන්සයේ දෙවැනි කොටස සඳහන් කරනවා. දොළොස්වැනි සතවර්ශේදිීත් දහතුන්වැනි සතවර්ශයේදිීත් නැගෙනහිර ඉන්දියාවේ බෞද්ධ ශවිද්ධස්ථාන තුරකි අෆ්ගැන් ආක්‍රමණවලදී අතවරයන් වලට ලක්කූ නිසා වික්‍රම ශිලා වැනි බෞද්ධ මධ්‍යස්ථාන මුල්ලුම් මනින්ම විනාශ වුණා. මෙහෙම වුනත් තිිබෙඩ් ජාතික භික්ෂුවක් වුණු ධර්මස්වාමි ක්‍රිෂ්ටවර්සය එක්දස් දෙසිය තිස් හතර එද දෙසිය තිස් හය අතර කාලයේදී නැගැනිහෙරි ඉන්දියාවට වැඩම කළ විට බුද්ධගයාහි සිද්ධස්ථාන සහ ආරාම හොඳින් පැවතුුණ. උන්වහන්සේගේ වාර්තාාවලට අනුව කල බුද්ධගයාවේ සිංහල භික්‍ෂූන් වහන්සේලා තුන් සියයක් පමණ වැඩවිසුවා මේ වනවිට මහාබෝධීහෙහි පාලනය මුළුමනින්ම සිංහල භික්ෂූන් වහන්සේලා අතට පත්වී තිබුණා. සුද්ධ භූමිය තුළ රාපත්‍රී නිදාගැනීමට අවසර තිබුණේත් සිංහල භික්‍ෂුන් වහන්සේලාට පමණයි. ධර්මස්වාමී භික්‍ෂුන් වහන්සේ දක්වන මේ තොරතුරු නැගැහිර ඉන්දියාවේ ලක්ෂ්මන සේන රජතුමාගේ කාලයේදී ප්‍රිස්තුවර්ශය දහස් දෙසේ පනස්නමේදී කරවන ලද ශ්‍රිලාලිපියකින් ද සනාත වෙනවා එහි මහාබෝධීයට කරන ලද ප්‍රධානයක් වර්තාවන අතර එම ප්‍රධානය පිළිබඳ පාලන කටයුතු එහි සිංහල භික්‍ෂූන් වහන්සේලාට පවරන ලද බව සඳහන් වෙන එක්දහ දෙසිය හැටේකට දිනනියම කළ හැකි ශ්‍රලාලිපියකද කොත්තලනම් ග්‍රාමය මහාබෝධියයට ප්‍රධානය කරන ලද බවත්, එම ප්‍රධානය හා සම්බන්ධ කටයුතු පාලනය කිරීම, මංගලස්වාමී නම් සිංහල භික්‍ෂූන් වහන්සේ නමකට පවරණ ලද බවත් සඳහන් වෙනම්. මේ ආකාරයෙන් බුද්ධගයාහි මහාබෝධයේ ප්‍රධානම, කාර කොටස සතවර්ෂ ගණනාවක්ම සිංහල භික්‍ෂූන් අත පැවදුුණ. එහෙත් දහතුන්වැනි සතවර්ශයෙන් පසු නැගනහර ඉන්දියාවේ පාලන බලය මුස්ලිම්වරුන් අතට පත් වූ නිසා ඔවුන්ගේ අසානශීලී ප්‍රතිපත්තිත් පිරෙහීගිය තන්ත්‍රයාන සහ වජ්‍රයාන ධර්මයන්ගේ බලපෑමත් නිසා බුද්ධරයා වෙහි මහාබෝධි විහාරයේ සිංහල භික්‍ෂූන් විසින් ඉටුකරන ලද කාර්ය කොටස දහතුන්වෙනි සතවර්ශයෙන් පසුව නොවැදගත් තැනකට පත්වෙනම් කොහොම වුනත් ආගමක සිද්ධස්ථානයක් ලෙස මහාබෝධිය අකණ්ඩව පැවතුනු අතර එක්දස් හාරසිය හැත්තෑ දෙක සහ එක්දස් හාරසය අනු දෙක යන වර්ෂවලදී එනම් පාලස්වැනයේ සතවර්ශය අගභාගය වනවිට පුුරුම පාලකයින් විසින් එහි සිද්ධස්ථානවල ප්‍රතිශංස්කරන කටයුතු කරනලද බව වාර්තාාවෙනම්. දැන් ඉහතින්ද සඳහන් කර ඇති පරිදි ඉන්දියාවේ වාස්තුවිද්‍යාව මෘර්ති කලාසහා චිත්‍ර සම්ප්‍රදායන් විවිධාකාරයෙන් ලංකාවට බලපාලා තිබෙනවා. එමෙන්ම ඉන්දයානු සමාජයෙහි පැවතුනු කුලරටාව හින්දු පුද පූජාචහාරිත්‍ර රජවරුම් පුරෝහිත බමුණන්ගෙන් අනුශාසනා ලැබීම සාහිත්‍යාංග ආහරපානවිදි ඇඳුම් පැළඳුම් අධ්‍යාපනය ආචාරධරුම ගොවිතැන් ක්‍රම යනාදිය අඩුවැඩි ස්වරූපයන්ගෙන් ලංකාවටද බලපෑවා. දැන් මේ ආකාරයෙන්ම ඉන්දියාවද විටිං විට ලංකාවෙන් ආභාසය ලබා තිබෙනවා. වාරිමාර්ග පිළිබඳව ම සඳහන් කලා එහි දක්වා ඇති පරිදි ඉන්දියාවේ වාරිමාර්ග ලංකාවේ වාරිමාර්ග තාක්ෂණයෙන් ආභාසය ලද බවට මහචාරි ලෙස්සුලි කුණුවර්ධන ශූරින් විසින් මතවාදයක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා මම මේ පිළිබඳව මීට කලින් ලංකාවේ වාරිමාර්ගය පිළිබඳ ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කරනකොට කරලා තිබෙනවා ලංකාවේ ගෘහනිර්මාණ ක්‍රම සාහිත්‍යය මූර්ති කලා සමාජ රටාව, ආහාර යනාදිය, ඉන්දියාවේ එම අංග කරෙහි ඇති කරන ලද බලපෑම පිළිබඳව පුළුල් අධ්‍යනයක් කිරීමට මේ වන විටත් සමහර ශවාාස්ත්‍රච්ඥයෙන් විසින් ආනම්භ කොට තිබෙනම්. දැන් චීනයේ සමග පවත්වාගෙන යනලද, ස්කෘතික සම්බන්ධතාවයන් පිළිබඳව සලකා බන්නකොට අග්නදිග ආසියාතික රටවල් අතරින් ශ්‍රී ලංකාව වඩාත් සමීප සම්බන්ධතාවයන් පවත්වාගෙන ගියේ චීනයක් සමඟ. ක්‍රිස්තුවර්ෂ එකේ සිට හයදක්වා ඊළඟට ක්‍රිස්තුවර්ෂ අනූහත එක සය විශ්ස එක සය තිස්ස එක හාරසියදොළහ, හාරසිය විසිට, හාරසියතිස් පහ, පන්සිය විසි හත සහ පන්තික යනවර්ෂවලදී. ශ්‍රී ලංකාවේ රජතුමා විසින් චීනයට දූතකණ්ඩායම් යවනු ලැබුව. ක්‍රිස්තුවර්ෂ අනූ හතේ යවන ලද දූත ගමනේදී ඇත්දත් මීහරක් සහ මොල්ලි සහිත ගවයින් චීන අධිරාජයායට, ග වශයෙන් ගෙන යන ලදාාතර ක්‍රිස්වර්ස හාරසය දොළහිදී ජේඩ් නම් ගල්වර්ගයෙන් තනබන ලද බුද්ධ ප්‍රතිමාවක් ගෙන යනු ලැබවා. චීනයේ මෙහනි ශවාාසනය පිහිටවීමට ක්‍රස්වර්ෂ හාරසය විසිහයේදී සහ ක්‍රිස්වර්ශ හාරසය විසිනමයේදී ලංකාවෙන් ගිය භික්‍ෂුණීන් වහන්සේලාගෙන් ඉට සේවය අතිවිශාලයි. මේහැර චීනයේ සිට ධර්මග්‍රන්ථ පරිශීලනය සහ අධ්‍යාපනය සඳහා භික්‍ෂුන් වහන්සේලා ලංකාවටද වැඩම කළක්. ක්‍රිස්්ටුවර්ස පස්වනි සතවර්ශය මහානාම රජතුමාගේ කාලයේ පාහියන් භික්‍ෂූන් වහන්සේ මෙයාකාරයට ලක්දිවට පැමිණ තුන් වසරක් අභේගිරි විහාරයෙහි වාසය කරමින් ධර්මග්‍රන්ථ පරිශීලනය කලා හන්ශූ හෙවත් හන් පරපුරේ ඉතිහාසය නැමතිකෘතියෙහි දැක්වෙන පරිදි පින් පියන්න බිඳුව හල්ගයන්න පින් අධිරාජයාගේ කාලයෙහි ස්ටේන් පූ නම් හල්සයන්න චයන්න හල් නයන්න හල්ගයන්න, හයිෆන් පූ ස්ච පූ නම් ප්‍රදේශයට දූත පිරිසක් යමුණු ලැබුව. මේ ප්‍රදේශය ශ්‍රී ලංකාව බව මහින්දවරකයේ මහත්මානන් විසින් හඳුනා ගැනති වෙනවා එතුත් අපේ ඉතිහාස දෙ පාර්තමෙන්න්තුවේ කාලයක් සේවය කරනලද මහචාරිවරයෙක් එතුමා මේ පිළිබඳව සඳහන් කරනු ලබන්නේ ශ්‍රී lanංකා Sy Road of the නමති ග්‍රන්ථයේ ප්‍රකාශයට පත්වෙන Syෝ ශ්‍රී lan relations the කලෝියල් ටම්ස් නැමැති ඔහුගේ ඉතාමත්ම වැදගත් ශාස්ත්‍රීය ලිපිය තුළෙන්. ක්‍රස්තුමානශ හාර්සය විසියටේ හෝ හාරසිතිස් පහේදී යවන ලද දූත පිරිසට භික්‍ෂූන් වහන්සේලා හෝ උපාසකයින් හතර දෙනෙකු ඇතුළත් වූ බව චීන මූලාශ්‍රවලින් පෙනී යනෝ. මෙම දූත පිරිස මහානාම රජතුමාගේ ලිපියක්ද රැගෙනගී අතර එමලිපියයේ ඊට පෙරකාලයේ ශ්‍රී ලංකාවත් චීනයත් අතර පැවතුුණු සමීප ආගමික සම්බන්ධතාවයන් ගැනද සඳහන් වන බව චීනම ූලාශ්‍රවල දකින්නට ලැබෙනවා චීනයේ ටෑන් රාජ පරපුර සමේදී ටෑන්න බිඳු හාල් ගයන්න ක්‍රිස්තුවර්ෂ හත්වැනි අටවැනි සතවර්ශවල චීන අධිරාජාවත ශ්‍රී ලංකාවෙන් දූතගමන් හයක් යවනු ලැබවා මෙකල ආර්ථික සහ සංස්කෘතිකතින්ද දේශපාලන අතින් ද ටෑග පරපුර ඉතා ඉහළ තලයක වැජබුණු අතර දෙරට අතර සුහද වානග සහ සංස්කෘතික සම්බන්ධතාවයන් පවත්වා ගැනීම මෙම දූතගමන්බල අරමුණ වුණා. මෙහෙම වනත් ක්‍රිස්්තුවර්ස නවවැනි සතවර්ශයේ සිට දහතුන්වැනි සතවර්ශයේ මධ්‍යභාගයේ දක්වා කාලපරිච්චේදේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර දූත ගමන්හුවමාරුුණේ එක් අවස්ථාවකදී එනම් ක්‍රිස්්ටවර්ස නවසි අසූහතයේදී පමණයි. මෙම සමස්ථකාල පරිච්ෂේදය පුරාම චීනයේ බුද්ධාගම පිරිෙහි පැවතුනා මෙයින් මැලවින් පෙන්නුම් වෙන්නේ ශ්‍රී ලංකා චීන සංස්කෘතික සම්බන්ධතාවයන් කෙරෙහි බොහෝ දුරට බලපා ඇත්තේ දෙරටේම ඒ ඒ කාලවල පැවතුනු බුදු සමය බවයි. යවාන් නැමති චීනරාජ පරම්පරානාමයගත් මොංගල්වරුන්ගේ පාලන කාලය තුළදී චීන ලංකා සම්බන්ධතාවයන් වල සෑහෙනවර්ධනයක් සිදනාා. එක් දස් දෙසි හැත්ත ඇතුුණ එක් දස් දෙසි අසු හතර එක්දස් දෙසි අනුවක එදහ දෙසේ අනු තුන යනවර්ශවලදී කුබ්ලායි කාන් විසින් ශ්‍රී ලංකාවට දූත පිරිස් එවනු ලැබුවා ශ්‍රී ලංකාවෙන්ද යුවාන් රාජ්‍ය සභාවට එක්දස් දෙසි අනු දෙකේදී දූත පිරිසක් යවන ලද බව චීන වාර්තාාවල සඳහන් වෙනවා මෙම දූත පිරිස යවන ලද්දේ තුන්වැනි පරාක්‍රම බාහු විසින් ක්‍රිස්තුවාර්ශය එක්දහ දෙසි අසූ හත එක්දත් දෙසි අනු තුන කාවිෂය කරයෙහි තුන්වැනි පරාක්‍රම බාහුගේ හමුදාවේ චීන පටයින්ද සිටි බව සඳහන් වෙනවා. ක්‍රිස්තුවර්ෂය එක් දස්තුන්සිය හැටාට එක්දස් හයසි හතලිස් අතර අතර, චීනයේ මිින් රජ පරපුර කාලයේ මියන්න බිඳුව හල්ගයන්න මින්, චීනලංකා සම්බන්ධතා විවිධස්වරූප ගත්තා. පහලොස්වැනි සතවර්ශයේ මුල් දර්ශකේදී, චෙහෝ සෙනවයා යටතේ මිං අධිරාජයා අරාබිමුහුද දක්වා යවන ලද යාාත්‍රාගමන් හතෙන් අවස්ථා දෙකකදීවත් චෙ හෝ ශ්‍රී ලංකාවට පැමිණි අතර ගම්පල සහ කෝට්ටේ රාජධානනි ඉතිහාසය පිළිබඳ එම කාලබකවානු තුළ සඳහන් වෙන පරිදි. එකල ඇතිවුණු විරෝධතාවයක් නිසා, ක් ෝනාාර ප්‍රභහූරාජ පරම්පරාවේ අවසානයා වුණු වීර අලකේශ්වර චීනයට අල්ලාගෙනයාමත් සමගම එම විරුද්ධතාවයන් අවසානනාා. මම මේ අලගක් කෝනාර පරම්පරාව පිළිබඳවත් මීට කලින් එක් දේශනයකදී සාකච්ඡාවට ලක් කලා. චීනවාර්තාාවල මින් අධිරාජයා මෙසේ අල්ලාගෙන එන ලද පාලකයාට සමාවදී, සු ශ්‍රී ංකාවට එවන ලද බව සඳහන් වෙනවා. ගල්ලේ චීන පර්සියෙන් සහ දෙමල භාෂාවන්වලින් ලිය ඇති ත්‍රයි භාෂා ශ්‍රිලාලිපිය කොටවන ලද්දේ චෙෙන්හෝ ලංකාවට පැමිණි දෙවැනි වතාවේදී. මෙයින් පසුව එක්ද හාරසය විසියක එක්දස් හාරසිය තිස්තුන එක්දස් හාරසිය තිස් හය එක්දා හාරසය පනස් නවය යන වර්ෂවලදී එනම් පහලුස්වැනි සතවර්ශය අවසාන වෙනකොට හෙවත් දාසේවැනි සතවර්ශය ආරම්භය ළඟාවන විට චීන රාජ සභාවට ශ්‍රී ලංකා දූතයින්ගේ බව චීන වාර්තාාවල සඳහන් වෙනම්. මේ සියලුම දූත කණ්ඩායම් යවන ලද්දේ හයවැනි පරාක්‍රම බාහු රජතුමා විසින් ක්‍රිස්තුවාර්ශය එක්දා සාහර්සය දොළහ එක්දා සාරසය හැටහත. ීන ලංකා සම්බන්තාවයන් මේ වන විට ඉතාමත්ම යහපත් තත්ත්වයක පැවතුුණු බව මම ඉහත්ත සඳහන් කරන ලද කරුණුවලින් පෙනී යනම් මේ දූත ගමන්වලට සම්බන්ධ වූ කෙනෙක් ලෙස චීනවාර්තාාවල සඳහන් වන්නේ ජයපාල මුදලි තුමා ඔහු ගුත්තිලකාවේ සඳහන් වන හලාවත ජයපාල ඇමතිවරයා ලෙස සලකන්නට පුළුවන් දැන් බුරුමය සමඟ පවත්වාගෙන ගේපු සම්බන්ධතාවයන් පිළිබඳව විග්‍රහ කරන විට ශ්‍රී ලංකාව සහා බුරුමය අතර සමීප සංස්කෘතික සම්බන්ධතා ආරම්භ වන්නේ ක්‍රිස්තුවර්ෂ එකලොස්වැනි සතවර්ශයේ සිට. බෞද්ධ රටක්වුණු බුරුමය සමඟ එයින් පෙරද සම්බන්ධතා තිබෙන්නට ඇති නමුත් ඒ පිළිබඳව ඇතිමූලාශ්‍ර ඉතාමත්ම ස්වල්පෑ. ලිම් භක්තිකයින් විසින් අන්‍යාගම් මර්ධනය කරනලද ආගමික ප්‍රතිපත්තිය නිසාත් හිදු සමය ජනප්‍රියවීම වැනි වෙනත් විවිධ සාධක නිසාත් එකොළොස්වැනි සතවර්ශය වනවිට ඉන්දියාවේ තේරවාදී බෞද්ධාගම අභාවයට යන තත්වයට පත්වී තිබහන්. මේ කාල පරික්ෂේදේදී, තේරවාදී බෞදධර්මයේ, ප්‍රධාන ආරක්ෂකින් වුණේ බුරුමය සහ ශ්‍රී ලංකාවයි. මේ නිසා අනිවාරයෙන්ම ආගමයේ මාධ්‍යයෙන් දෙරට අතර සංස්කෘතික සම්බන්ධතාවයන් ඇති වුණ ක්‍රි්වර්ෂයක් දස් හැත්තේවේදී ශ්‍රී ලංකාව චෝල ආධිපත්වයෙන් මුදවාගත් පළමනී විජ්‍යබාහුට බුද්ධාගම යළිනගා සිටිුවීම උදෙසා උපසම්පදාවලත් භික්‍ෂූන් වහන්සේලා බුරුම දේශයෙන් ගෙන්වීමට සිද වෙනවා. ශ්‍රී ලංකාදේ විවිද්ධ මූලාශ්‍රවල මේ සිදුවීම පිළිබඳව සඳහන් වෙනවා. පොළොන්වරුවේ වේලයිකාර පටයින්ගේ පුවරු ලිපියෙහි සඳහන් වන පරිදි. විජයබාහු රාමණ්්‍ය දේශයේ අනුරුද්ධ රජතුමාට තුට්ටු පඩුරු සමග දූතයින් යවා. ත්‍රිපිටකය මැනවින් හැදෑරු සිල්ුවත් භික්ෂූන් වහන්සේලා ගෙන්වා ශාසනයේ ප්‍රබහෝධයක් ඇති කරනවා. පූජාවලයේ මේ කාරය සඳහා බුරුමයෙන් පැමිණි භික්‍ෂූන් වහන්සේලාගේ සංක්‍යාව විස්සක් බව දැක්වෙනවා. මහාචාර්ය ශවනරත් පරණමිතාන ශූරීෙන් සහ, මහාචාර්ය අරේල්ලෙච් ගුණවර්ධනහෙමත් මහාචාරය ලෙස්ලි ගුණවර්ධන ශූරය ආකාරයට පැමිණි භික්‍ෂූන් වහන්සේලා විශේෂයම චෝලපාලන සමයේදී බුරුමයේ ආරක්ෂාව සඳහා ගොස් එහිදී ත්‍රප්්‍රක හැදෑරු සිංහල භික්ෂූන් වහන්සේලා බව දක්මනවා දැන් එම විද්ධතුන් දෙදෙන පිළිවෙලින් මේ පිළිබඳව කරුණු දක්වා තිබෙන්නේ ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසේ පළමවැනි කාන්ඩයේ තුළින් සහ සිවර සහ නගුල නැමති ග්‍රන්ථය තුළින්. ශ්‍රී ලංකා වෙලෙන්දාන්ට පහත බුරුමේදයේ සිදුවුණු අතවර නිසා ශ්‍රී ලංකාව සහ බුරුමය අතර පැවතුුණු සමීප සම්බන්ධතාවයන් පළුදූ නිසත් එම අතවර මර්ධනය කිරීම දෙෙසා පළමිනිි පරාක්‍රම බාහු එක්දා සකසිය පනස්තුන එක්දා සෙකසිය අ සූහාය පහත බුරුමය ආක්‍රමණය කරන ලද බව සඳහන් වෙනෝ. එම යුගයේ අවසානයේදී දෙපක්ෂය අතර සමාධානයක් ඇතිකරවීමට සිංහල භික්ෂූන් වහන්සේලා මුල්ලු බව චූලවංසය දක්වනෝ. බුරුමයේ අලවුන් සිතු රජතුමාගේ මරණයෙන් පසුව නරතූ සහ මිශ සෝ නම් කුමාරවරු දෙදෙන අතර වූ ගැටීම් වලින් පසුව නරතු රජවූ බවත්. නරතුගේ විරුද්ධවාධිකම් හේතුකරගෙන බුරුම භික්ෂූන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාවට ආරක්ෂාව පතා පැමිණි බවත්, බුරුමයේ වීදුරුමාලිග වංසකතාවේ සඳහන් වෙන බව, මහාචාරය WM සිරිසේන මහතාරන් විසින්, ඔහුගේ ග්‍රන්ථයක් වන ශ්‍රී ලංකාන් සෞස්ට් ඒේශයා නැමති අතිස්සයින්ම විද්වත් ශාස්ත්‍රීය ග්‍රන්ථය තුළින් පෙන්නුම් කරදී තිබෙනවා පළමිලි පරාක්‍රමබාහු රජතුමාගේ කාලය ඇති වුණු සංඝශංසෝධනයෙන් පසුව ලංකාවේ නිකායම් තුනම එක්සත් වූ අතර තුන්නකා එක් නකා කොට් යනුවෙන් ඔහුගේ ශිලාලේකනයක සඳහන් වෙනවා දුසිල්වත් භික්ෂූන් වහන්සේලා අනුව ශාසනයෙන් නිරපා දමනව. එකල ඇති වූ බෞද්ධාගමයේ වර්ධනයක් ලංකාවේ පූජ්‍යස්ථාන ලබාතිබූ කීර්තියක් බුරුමයේ භික්‍ෂූන් වහන්සේලා වරින්වර ලංකාවට පැමිණීමට මුල්ලුණා. බුරුම වංශකතාවක් වන වීදුරුමාලිග වංසකතාව, පැලස් ක්‍රොනිකල් යනුවෙන් මේ හඳුන් වනවා ඉග්‍රිසි බාසාාවෙන් එම මාංසකතාව සහා බුරුමයේ කල්්‍යයා නිශ්්‍රිලාලිති එහි සංඝනායක උත්තරජීව. පළමනිි පරාක්‍රම බාහුගේ කාලයේදී තවත් භික්‍ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ශ්‍රී ලංකාවට වන්දනාගමනක නිරත වූ බව සඳහන් කරනවා. දැන් මෙම සංචාරය අතිශෂයින්ම වැදගත් වෙනවා. මේ තුළින්, පුරම භික්ෂූුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ බෞද්ධාගමේ තත්ත්වය අතිශය උසස්කොට සලකන ලද බව පෙන්නුම් කරෙනවා. සංචාරක කණ්ඩායම සිටි එකම සාමනේරයන් වු චපපට ශ්‍රී ලංකාවේ භික්‍ෂූන් වහන්සේලා අතින් මෙම සංචාරයේදී උපසම්පදාව ලබනාව. සංචාරයෙන් පසුව චප්පව ශ්‍රී ලංකාවේ නවතා, කුත් භික්ෂූන් වහන්සේලා බුරුම දේශයට ග අතර චප්ප ශ්‍රී ලංකාවේ දස වසරක් වාසය කරමින් ත්‍රිපිටකයත් අටටකතාත් හදාරණු ලැබවා. දෙවැනි විජේබාහු රජතුමාගේ කාලේද එක්දා සකසි සූහාය එදය සූහත බුරුමය හා ශ්‍රී ලංකාව අතර සුහද සංස්කෘතික සම්බන්ධතාවයන් පැවතුුණ. චූලවන්සය දෙවැනි විජේබාහු රජතුමා බුරුම රජතුමාට පාලිභාෂාවෙන් හසුන්පතක් යවන ලද බව දක්වනවා ඉන් පසුව නිසංකමල්ල රජතුමාගේ කාලේදී එක්දා සෙකසිය සූහත එක්දා සෙකසිය අනූහය දෙරට අතර සුහද ආගෙමික සම්බධතාවයන් පවත්වවාගෙන ගියා මේහා සමකාලිනව ශ්‍රී ලංකාවෙන් බුරුම දේශයට දහතුන් වහන්සේලා හතර නමක් පිටත් කර යවනු ලැබුව. දාතුන්වැනි සතවර්ශයේදී බුරුමය සහ ශ්‍රී ලංකාව අතර පැවතුුණු ආගමික සම්බන්ධතාවයන් පිළිබඳව, ශ්‍රී ලංකාවේදී පාලිභාෂාවෙන් රජනාවුණු, මහානාගකුල සන්දේශය, ඒ මත්නැත්තම් මානාාවුළු සන්දේශය කිසියම් වූ චිත්‍රයක් සපයනු. රෝහණයේ මහානාගහුල පදිංචිව සිටි, නාගසේන ස්ථවිරයන් වහන්සේ බුරුමයේ මහාකස්සප මාතෙර නමට ඥානනම් ඇමති කෙනෙකු අත යවන ලද සංදේශයක් පිළිබඳව තොරතුරු මෙම කෘතියට හේතු සාධක වී තිබෙනවා. සන්දේශයේ අන්තර්ගත වුණේ පළමේනි පරාක්‍රම බාහු විසින් සිදුකරන ලද ආකාරයේ සංඝශෝධනයක් බුරුමේද කළ යුතු බබයි. යළිත් වතාවක් බුරුමය සහ ශ්‍රී ලංකාවා අතර ස්වමීප ආගමික සම්බාන්ධතාවයන් පිළිබඳව වාර්තා වන්නේ හයවැනි පරාක්‍රම බාහුගේ රාජ්‍යකාලයේදී ක්‍රිස්්තු වර්ෂ එක්දස්හාරසිය තිහේදී බුරුමයේ අව රාජධහානයට ශ්‍රී ලංකාවේ සිට ධාතුන් වහන්සේලා පශ්නමක් රැගෙන භික්‍ෂුන් වහන්සේලා දෙදෙනෙකු වැඩම කළ බව බුරමංසකතාවල සඳහන් වෙනවා. මෙයින් පසුවද වරින්වර බුරුමය සහ ලංකාව අතර භික්‍ෂූන් වහන්සේලා වුවමාර වූ අතර මෙම සම්බන්ධතා පිළි බඳ අතිශ්‍යය වැදගස්වදවීමක් ශාසනවංක්ෂයෙහි සහ කල්්‍යානීශිලා ලිපිබල වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේ පැවතුන උපසම්පදාව ගු දේශයේ ධම්ම සේඩී රජතුමාගේ කාලේදී එනම් ක්‍රිස්තුවර්සය එක්දා සාහරසිය ඇැත්තෑ දෙක එක්දා සාහරසය අනු දෙක පාලුස්වැනි සතවර්ශය අවස්සාන භාග වනවිට බුරුමයට හඳුන්වා දෙනු ලැබවා. කලින් බෞද්ධ භික්‍ෂුවක වුණු ධම්මසේඩී රජතුමා බුරුමයේ භික්‍ෂූන් විවිධහ නිකායන්ට බේදවී සිරිහෙයින් එහි බුද්ධ ශාසනයේ එක් සභභාවයක් ඇති කිරීම දසා ්‍රාමාණ්‍ය දශයේ මොගගල්ලාන මහතෙරුන්ගේ ප්‍රධානත්වයෙන් මහ ස්තවරයන් වහන්සේලා විෂි දෙකක් ශ්‍රී ලංකාවට යවල උපසම්පදාව ලබාගැනීමට කටයුතු සැලැස්වා. එකල ලංකාවේ රජ කළේ හයවැනි බුවනක බාහු රජතුමා දැන් මේයා කාරයට වැඩම කළ භික්‍ෂුන් වහන්සේලා අනුරාධපුරයේ රුවන් මැලි සෑය මිරිස වැටිය පාරාමය අභය ගිරිය ජේතවනේ ලොහ ප්‍රාසාධය යන ස්ථාන වැඳපුදා ගැනීමටද ගියා. අවසානයේ කැලනී ගන්ගේ පාරුමත තනවන ලද මණ්ඩපයකදී මහත් උත්සමශ්‍රීෙන් උපසම්පදාව ලබා ආපසු බුරුම දේශයට වැඩම කරනු ලැබවා. දැන් සියමහෙවත් තායිලන්තය සමඟ පවත්වාගෙන ගිය, සංස්කෘතික සම්බන්ධතාවයනුත් අපට ඉතාමත්ම ගදගත්වෙනවා. කිස්්වර්ෂ එකොලොස්වැනි සතවර්ශයේ සිට තේරවාදී බුදු සමයේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස කේරිතිය හිමිකරගෙන තිබුණේ ශ්‍රී ලංකාව නිසා. බුරුමය හැර අනෙකුත් අග්නිදිග ආසියාතික රටවල්ද ශ්‍රී ලංකාව සමඟ සංස්කෘතික සම්බන්ධතාවයන් වලට එළඹුණේ බුදු සමය මාධ්‍ය කරගනිමින්. ක්‍රිස්තුවර්ස පස්වනි සතවර්ශයේ පමණ සිට සියම හෙවත් වර්තමාන තායිලන්තයේ පැවතුුණු. දවාරවතිී රාජධානයේ තේරවාද බුදු සමය ඉතා ජනප්‍රිය වුවත්. එකල ශ්‍රී ලංකාවත් සියමත් අතර පැවති සම්බන්ධතා පිළිබඳව. ඇති මූලාශ්‍ර ඉතාමත් න ස්වල්පයයි. දවාරවති, රජධනයේ බුද් පිළිමවල ඉන්දියාවේ අමරාවතී සහ ගුප්ත සම්ප්‍රදායන්ගේ ආභහාසය මෙන්ම ලංකාවයා බහසයද දකින්නට ලැබෙන බව මහාචාරයුව සිරිසේන ශූරීෙන් විසින් සඳහන් කර තිබෙනවා. දැන් මේයි පසුව කිස්තුවර්ෂ දහතුන්වැනි සහ පහළුස්වැනි සතවර්ෂ කාලාතරතුර ශ්‍රී ලංකා සියම් සම්බන්ධතාවයන් ගැන අසන්නට ලැබෙන්නේ නැහැ. මෙම කාලපරිච්ෂේදයේ සියමේ වැඩි බොහුමි ප්‍රමාණයක් කෙමර් අධිරාජ්‍යයේ අරතර පත්වී තිබුණු අතර, එම අධිරාජ්‍යයේ අනුග්‍රහය ලැබුණේ මහායානයට සහ හින්දු සමයට. එහෙත් එයින් පසුව සුකහෝදය තායි රාජධානය ආරම්භවීමෙන් පසුව, ශ්‍රී ලංකා සියම්මිත්‍ර සම්බන්ධකම්, තරවුණේ සුකහෝදය රාජ්‍යයේ අනුග්‍රහය තේරවාදයට ලැබුණු නිසා. ජිනකාලමාලේ නම් පාලි ග්‍රන්ථයෙහි තායිලන්තයේ සුකෝදය රාජ්‍යයේ රෝචරාජනම් රජතුමා සහ මලයාර්ධවීපයේ සිරිධම්ම නගරයෙහි රජවූ සිරිදම්ම නම් පාලකයින් දෙ දෙෙන ශ්‍රී ලංකාවෙහි තිබුණු ඉතා ප්‍රාතිහාරය ජනක බුද්ධ ප්‍රතිමාවක් ලබාගැනීම උදෙසා ශ්‍රී ලංකාවට දූතයකු යවන ලද බව සඳහන් වෙනවා. මෙහි සිරිදම්ම යනු මලයාර්ධක්දීපයේ චන්ද්‍රභානු බවත් ඔහු ලංකාව ආක්‍රමණය කරලා ආපස්සු ගියවිට ලංකාව සමඟ මිත්‍ර සම්බන්ධතා පැවැත්වීමට උත්සුක වූ බවත් මහාචාරි සෙන්න්්‍රත් පරණවිතාාන ශූරින් විසින් සඳහන් කරනවා. සුකහොදය රාජ්‍යයෙහි ඉන්ද්‍රාධිත්‍යය රජතුමාගේ සහ ඔහුගේ පුත්‍ර රාමගේත් රාමගේ අනන්තරාගාමීන්ගේත් රාජ්‍යකාලයන් බල සියමේ තේරවාද බුදු සමය බෙහෙවිින්ම ජනප්‍රිය වූ අතර එකල ශ්‍රීලංකා බෞද්ධ සම්ප්‍රදායන්හි අභහසට සියම දැඩි ලෙස හස වනා රාමගේ අනන්තරාගාමයාගේ කාලයෙහි ශ්‍රී ලංකාවන් බුරුමේට ගිය උදුම්බර මහාසාමී නම් භික්‍ෂූන් වහන්සේ පිළිබඳව ඇසු සුමනනම් සියම් භික්‍ෂුවක් බුරුමේයට ගොස් උදුම්බර මහාසාමී අයටතේ ත්‍රිපිටකය හදාරා උන්වහන්සේ අතින් උපසම්පදාවද ලබා යළි සියමට නික්ම ගිය බවත් සියම් රජතුමා තමන්ගේ මහඹවනයක සුමන භික්ෂූන් වහන්සේට ආරාමයක් තරවා දුන් බවත් ජින කාලමාලී සඳහන් කරවා. මෙම කතාපුුවතින් ශ්‍රී ලංකා භික්‍ෂූන් වහන්සේලාටත් උන්වහන්සේලා යටතේ අධ්‍යන කටයුතු කළ අයටත් සියමෙහි කෙතරම් පිළිගැනීමක් තිබුණේ දෙයන්න පැහැදිලි වෙනම්. එක් දස්තුන්සී හතල ර හතලස් හයාතර කාලයට දින නියම කළ හැකි වත්මහා තාත් නැමති ස්ථානය ඇති සියම් ශ්‍රිලාලිපියක, සියම් රජකුගේ මුුණුබුරෙකු ව කුමරෙකු මහනවෙලා ශ්‍රී ලංකාවට ගිය බවත් ආපසු සියමට එන අතර දහතුන් වහන්සේලා දෙනමක් ගෙන ආබවත් සඳහන් වෙනවා සුකොහුදය රාජ්‍යියෙහි ලූතායි රජතුමාගේ කාලයට අයත් ශ්‍රිලාලිපි කිහිපයකම සියම් ශ්‍රී ලංකා ආගමික සම්බාන්ධතා පිළි බඳව තොරතුරු හමුවෙන මේ නිසා මෙයින් එක්දහස්තුන් සය හැට එකට ගැනෙන එක්ෂිලා ලිපියක අරාධනාවක් මගින් සියමට ගෙන්වාගත් මහාසාමී සංඝරාජනම් ශ්‍රී ලංකා භික්‍ෂූන් වහන්සේ කෙනෙක් ගැන තොරතුරු සඳහන් වෙනවා. මෙම ශ්‍රිලා ලිපියේම සියම් රජතුමා එක්දස්තුන් සය හැට එකේදීම සිංහාසනයක් හැරල මහාසාමී සංගරාජ යටතේ මහන වූ බව සඳහන් වෙන. මෙහෙම වනත් පසුව ලූතායි රජතුමා යළිත් රාජ්‍ය වගකීම භාරගත්තා. ලූතායි විසින් ත්‍රයි භූමිකත්තා නම් අභිධර්ම ග්‍රන්ථයක් සියම්භාෂාවෙන් රජනා කරන ලදාතර මේ ක්‍රන්ථය රජනයහිදී ශ්‍රී ලංකාවේ රජිත සුමංගල විලාසිනි පපංච සුදන මනුරථපුරණි සාරත්්‍ර සංගහා, සහම් මිලින්ද පං්ඥ වැනි කෘතීන්ගෙන් අආවභාසය ලැබූ බව. එහි පූර්ුවිකාවේ එහෙමත්නතම් පෙරවදනේ සඳහන් වෙනවා. මේ හැර සියමේවාත් ශ්‍රීජ්ජුම් නම් ස්ථානයෙන් හමුණු ලූතායි රජතුමාගේ කාලට අයත්. ක්‍රිස්තුවර්ෂ එක් දස්තුන්සය පනස් හතට දිනනියම කළ හැකි ශිලාලිපියක, ශ්‍රී ලංකාවේ ශ්‍රීීම හාබෝධියයෙන් වැඩමකරවන ලද බෝපැලයක්, එම ස්ථානයේ පන්සල් භහුමියක පැළකරවන ලද බවකුත් සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ පැවති ආකාරයෙන්ම සියම් දේශයේ උපසම්පදා චාරිත්‍ර ආරම්භ වුණේ කිස්තුවර්ෂ පහළොස්වැනි සතවර්ශයේදී. ජිනකාලමාලී සහ ශාසනවංස නම් කෘති දෙකෙහිද ශිලාලිපිවලද සියමේ සිට පැමිණි භික්‍ෂුන් වහන්සේලා ශ්‍රී ලංකාවේදී උපසම්පදාව ලබා ආපසු සියමට ගිය බව සඳහන් වෙනවා. ජිනකාලමාලී නම් කෘතියෙහි සඳහන් වන පරිදි. ක්‍රිස්තුවර්ෂය එක්දස් හාරසිය විසිතුනේදී සියමේ චියන්මායිහි තෙරනුවන් විසිපස් දෙනෙක්ද කාම්භෝජයේ තෙරනුවන් අට දෙනෙක්ද. ශ්‍රී ලංකාවට පැමිණ ධර්ම ග්‍රන්ථ හැදෑරීමටත් උපසම්පදාව ලැබීමටත් උනන්දුවක් දැක්වා. ක්‍රිස්්තුවර්ෂයක් ද හාරසය විෂිහතරයේ දය නම් පහලස්වැනි සතවර්ශය මධ්‍ය භාගේ පමණ ආසරන්න කාලයේදී වනරතන මහා තෙරුන් යටතේ ලංකාවේදී ධර්මග්‍රන්ථ හැදෑරූ ඔවුන් එමවර්ශයේදීම කැලනිිගංගාාවයේ පාරුවල තනාතිබුණු මණ්ඩපයක පැවතුුණු චාරිත්‍රණකූල උස්සවයකදී උපසම්පදාව ලැබුව. තායි භික්‍ෂූන් වහන්සේලා විශිපස් දෙනාටත් කාම්භෝජ භික්ෂූන් වහන්සේලා අට දෙනාටත් අමතරව බොරුම භික්ෂූන් වහන්සේලා හයදනෙක් ද මෙහිදී උපසම්පදාව ලැබුව. උපසම්පදා උත්සවයෙන් පසුව ශ්‍රීපාදස්ථානය ආදී පූජනය ස්ථාන වැඳකුදාගත් ඔවුන් ලංකාවින් ධාතුන් වහන්සේලා ද රැගෙන වික්‍රම බාහු සහ උත්තම පඤ්ඥානම් වැඩිහිටි සිංහල භික්‍ෂූන් වහන්සේලා දෙනමද සමඟ ආපසු සිය රටවල් බලා යෑමට පිටත් වුණා. සිය මෙහිදී මුලින්ම අයෝද්ධහා නගරයෙහිදීත් පසුව වෙන ප්‍රදේශවලදීත් විවිධහ ආගමික උත්සව සහ චාරිත්‍ර ඉටු කළ මෙම කණ්ඩාය මතින් දහස් ගනම් පිරිස් පැවිදි වුණා. ඉහතින් සඳහන් කළ වනරථන මහාතෙරුණන් වහන්සේ කෑරගල පිරිවෙනේ ප්‍රධාන භික්‍ෂූන් වහන්සේ වනු වනරථන ස්ථවිරයන් වහන්සේ ලෙස සඳහන් කරන්නට පුළුවන්. ශාසනවංශේත් ඉහත විශ්තරය හා සමාන විස්තරයක් දකින්නට ලැබෙන අතර. ශ්‍රියමේ හතරවැනි මහා ධම්ම රාජ රජතුමාගේ කාලේට අයත් එනම් ක්‍රිස්්තුවර්ශයක් දස් හාරසය දහනමය එක්ද හරසය තිස්සට ශිලාලිපියකින් ද එම ග්‍රන්ථයන්හි සඳහන් තොරතුරු සනාත වෙනවා. මෙම ශිලාලිපිය සුකහෝදයෙයි බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් තෙකක් කොටවන ලද බවත් ඒවා සුමනකූට පර්වතයේ දකින්නට ඇති ශ්‍රීපතුල් සහ සමාල වනසේ කොටවන ලද බවත් සඳහන් කරනවා. ජිනකාලමාලීනම් ග්‍රන්ථය සියමේ තිලෝකරාජ රජතුමාගේ කාලේද, ිස්්ර්ශය එක්දස් හාරසිය හතලිස් එක එක්ද හාරසි අසුහත පහළුස්වැනි සතවර්ශය අවස්සාන භාගය වනවිට අනුරාධපුර ශ්‍රීීම හාබෝධියයෙන් පැලයක් ගෙනගොස්. චියන්මයිහි විහාරභූමියක පැලකරවන ලද බව සඳහන් කරනවා. මේ නිසා මෙම විහාරය මහාබෝධහාරාමය ලෙස නම් කරනු ලැබවා. මේආකාරයෙන් ශ්‍රී ලංකාව සහ සිය මහෙවත් වර්තමාන තායිලන්තය අතර ක්‍රිස්තුවර්ෂ එකොලොස් වැනි සියවසෙන් පසුව සමීප ආගමික සම්බන්ධතාවයක් පැවති අතර දහතුන්වැනි දා හතර වැනි සහ පහළොස්වැනි සතවර්ශවල ශ්‍රියම් දේශයේ සුකහෝදය රාජ්‍ය සමයේදී මෙම සම්බන්ධතාවයන් අතිශ්‍යයිම්ම සමීප වූ බව මහචාරය සිරිසේන ශූරින් විසින් මීට ඉහතින් සඳහන් කරන ලද ග්‍රන්ථයේ තුළින් මනාලෙස දක්වා තිබෙනවා. දැන් මීළඟට මම බලාපොරොත්තු වෙනවා මැද පෙරදිග සහ බටහිර ලෝකය සමඟ මේ කාල පරිච්ෂේදය තුළ ශ්‍රී ලංකාව පවත්තුවාගෙන ගිය සම්බන්ධාවයන් විශේෂම සංස්කෘතික සම්බන්ධතාවයන් පිළිබඳව ශවාකච්ඡාවක් කරන්නට. පැරණි සහ මධ්‍යකාලීන ලෝකයේ. සංස්කෘතික සම්බන්ධතා කරෙහි ප්‍රධාන වශයෙන්ම බලපෑවේ ආගමික සාධකයයි. ඒ නිසා මැදපෙරදිග සහ, බටහිර රටබල් සමග දිවයින පැවැත්වූ සංස්කෘතික සම්බන්ධතා සීමත් සහිත වුණක්. එහෙත් විවිධහ කාලවලද යම් ආකාරයකින් ඇතැම් මැද පෙරදිග සහ, බටහිර රටවල් සහ, ශ්‍රී ලංකාව අතර සස්ෘතික සම්බන්ධතා පැවතුුණ රුවන් මැලිසෑයේ මුල්ගල තබනු ලද උස්සවයට ඉන්දියාවේ රජගහනුවර සැවැත්නුවර පාටලී පුත්‍ර උද්ජේණී එසිිපතන බුද්ධගයා වැනි විවිධ ස්ථානවලින් පැමිණි භික්ෂන් වහන්සේලාට අමතරව ඇලෙක්සෙන්න්ඩ්‍රියාවෙන්ද භික්ෂන් වහන්සේලා පැමිණි බව මහාවංසය සඳහන් කරනවා මෙම ස්ථානය මිසරයේ හෙවත් වර්තමාන ඊජිප්තුවේ අදත් ඒ නමින්ම හදුම්වන ලද ස්ථානයේද ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණයෙන් පසුව ග්‍රීකයින් විසින් ඉන්දියාවෙන් බටහිර ප්‍රදේශයක පිහිටුවන ලද ජනපදයක් සහ සම්බන්ධ ස්ථානයක් දෙ යන්න අවිනිශ්චිතයි. කිස්තු වර්ෂ හයවැනී සතවර්ශයේදී සටහනක් ලියූ කොස්මස් ඉිෝපස්ටවස් පර්සියානු ක්‍රිස්්තු භක්තිකයින් වෙනුවෙන් ඉදිකරවන ලද දේවස්ථානයක් ශ්‍රී ලංකාවේ පැවති බව සඳහන් කරනවා. ඇතැම් වෙලාවට වෙළදාම උදිසා පැමිණි සමහර ප්‍රසියානු ජාතිකයින්ගේ ආගමිකවශ්‍යතාවයන්නට කිරීමට සුළු ප්‍රමාණයෙන් හෝ දේවස්ථානයක් තිබෙන්නට ඇති. නවවන සතවර්ශයේ අබුමශාර් අල් බල්කිනම් ඉරාණ ජයවතර් විද්‍යාඥා දෙවැනිසේන රජතුමාගේ කාලයේදී නම් අටසේ පනස්තුන් අටස සසූහත. ලංකාවේ කුමාරය වුගේ කේන්ද්‍රයේ බැලූ බවට සාක්ෂි ඇති වග. එස්සේ ඉමාම් විසින් සඳහන් කරතිබෙනවා. ඔහුගේ cultural relations between ශ්‍රriී ලංka ඉරාන් නැමති ශාස්ත්‍රීය පර්ේෂණය තුළින් පලවෙනවා ශ්‍රී ලංka, silkල් Roadෝ of the Sea නැමති ග්‍රන්තයි. ක්‍රිස්තුවර්ශයෙක් දස් විසිනමයේදී සටහනක් තැබු ඉබන් මිස්කවායි නම් ලේඛකයා, සැසේනියන් අධිරාජාවත දූත පිරිස් එවන ලද රටවල් අතර සෙරන්ඩිබ්ද පැවති බව සඳහන් කරනවා. ක්‍රිස්තුවර්ශයක් දස් හතලි සටේදී අල්බිරූුණී නම් අරාභි ලේඛකයාද, සියාවට සෙරඩිප් දේශයෙන් ගිය දූත පිරිසක් පිළිබඳව සඳහන් කරවා මොවුන් දෙදෙනම සඳහන් කරන දූත ගමන් කවල් කාලයක සිදුවීද යන්න නිශ්චිතවකීමට හැකියාවක් නැහැ ඔවුන් සඳහන් කරන සෙරන්ඩිප් නම් ශ්‍රී ලංකාව බව නිශ්චය වසයෙන්ම සඳහන් කරන්නට බව එසේ ඉමාම් පෙන්වා දෙනම් එකළොස්වන සතවර්ෂයේ ඉරාණයේ සිටි සුප්‍රකට කවින්වන ෆිර්දවුසි සහ උන්සූරි දහතුන්වැනි සතවර්ශයේ සිටි මවුලානා ජලාලුදීන් රුණීවැනි අය සෙරන්ඩිප් පිළිබඳව සඳහන් කර තිබෙනවා. ක්‍රිස්්තුවර්ස නබවැනි සතවර්ශයේදී සටහනක්ත වූ අල්බිලාධූරි ශ්‍රී ලංකාවේ රජතුමා මුස්ලිම් වෙළන්දන් දෙදෙනෙකුගේ අනාත වූ දියනියන් දෙදෙනෙකු ඉරාකයේ පාලකයෙකු වෙත පිටත් කර යවන ලද බව සඳහන් කරනවා දහවැනි සතවර්ශයටම දිනනියම කළ හැකි කොළඹ කුෆික් ශිලාලිපිය මුස්ලිම් ජනකොටස් ඉස්ලාම් ධර්මය උගැන්විය හැකි ගුරුවරයකු වන ලෙස බැක්ඩැඩ් හි කලිෆ් ගෙන් ඉල්ලා සිටි බවත් ඒ ඉල්ලීම ඉටූ බවත් සඳහන් කරනවා ස්තුර්ස දැවැනි සතවර්ශයේදී සටහනක් තැබූ බුසුග් ඉබන් ශාරියාර් නම් ඉරාණජාතික නාවිකයා සෙරන්ඩිබ්හි හෙවත් සහීලන්හි රජතුමා අරාබයේ මෙඩීනානුවරට මහම්මත්තුමා වෙත දූතෙකු යවන ලද පුවතක් පිළිබඳව වාර්තා කරනවා. සෙරන්ඩිබ්හි දක්ෂ සර්ප විෂවෛද්‍යවරුන් සිටි බවත් න් ශාර්යාර්ගේ වාර්තාවේ සඳහන්කර වෙනවා ඇතැම් වෙලාවට ඔහු මේ කරුණු වෙළෙන්දන්ගෙන් අහල දෙනගත් කරුණු වන්නටත් ඉඩ තිබෙනවා යටත් පිරිසයින් ක්‍රිස්තුවනස නවවැනි සතවර්ශය වන විට ඇතැම් ඉස්ලාම් භක්තිකයින් ශ්‍රීපාදස්ථානය ආදම්ගේ පාසටහන්ස්නිටුහන් වු ස්ථානයක් කිය යන විශ්වාසයට එළඹී තිබුණා මුස්ලිම් ගඳනාකරුවන් එහි ගිය බවද වාර්තා වෙනවා. දතුන්වැනි සතවර්ශයේදී අල් කස්විනී නම් ලේඛකයා සෙරන්ඩිබ්බහි දක්ෂ පනිවරයෙකු අරාභිදේශයට ගබවත් එහිදී ඔහු ඉමහත් ගෞරවයක් හිමිකරගත් බවත් සඳහන් කරනවා. එක් දස්තුන් සය හතලිස් හතරේදී ලංකාවට පැමිණි අරාබී සංචාරකයහු වනු ඉබන් බතූතා බටූටා යනවර. හඳුුවනවා ශ්‍රීපාදස්ථානයට ද ගමන් කලා. විදේශ කළදාම පිළිබඳව සඳහන් කරන විට යාපහුේ පළුවෙන බුවයෙන බහු රජතුමා එක්දත් දෙසේ හත්තෑ දෙක එක්දක් දෙසිේ අසූහතර වෙළඳසන් බන්ධතා තහුරු කරගැනීම උදෙසා ඊජිප්තුවේ මම්ලුක් සුල්තාන්ට දූත පිරිසක් යව්වා. ග්‍රීකරෝම රාජ්‍යන් ශ්‍රී ලංකාව සමඟ ත්‍රමැදියන් මාර්ගයෙන් වෙළදාමට සම්බන්ධ වුවත් ශ්‍රී ලංකාව සහ මෙම රටවල් අතර සමීප සංස්කෘතික සහ දේශපාලන සම්බන්ධතා පිළිබඳව අසන්නට ලැබෙන්නේ එක අවස්ථාවකදී පමණයි එනම් කලෝඩියස් නම් රෝම අධිරාජයාගේ කාලයේහි ලංකාවෙන් රෝමේට ගිය දූතයකු පිළිබඳව පලීනී සඳහන් කර දූතගමන යවන ලද්දේ ශ්‍රී ලංකාවේ භාතිකාභය රජතුමා විසින් බව එනම් ක්‍රිස්තුපූරුව විසි දෙක ක්‍රිස්තුපූරුව හත විසින් බව විශ්වාස කරෙනවා දැන් මේආකාරයට ඉහත කරුණුවලින් පැහැදිලිවන්නේ ශ්‍රී ලංකාව සංස්කෘතික සම්බන්ධතා බහුලව පවත්වන ලද්දේ භහරථ දේශයක් අග්නදිග ආසියාවත් සමඟ බවයි ෂයම අගමිදි ාසියාව යනුවහැ හඳුන්ුවන්නේ අපි සාකච්ඡා කළේ තායිලන්තයේ සහ බුරුම යන රටවල් දෙක එත් එක්කම අපි කාම්බෝජය සම්බන්ධය නුත් ඉතාන්ත්ම කෙටියෙන්ම සාකච්ඡාවට ලක් කලා. දැන් මේ අතිනුත් ක්‍රිස්්ටවර්ස දහවැනි සතවර්ශය පමණ දක්වා පුළුල් සම්බන්ධතා භාර්තය සමග පැවති අතර එයින් පසුව එම සම්බන්ධතාවයන් ප්‍රමාණත්මකව අඩුවීගියම්. ්‍රිස්තුවර්ෂ දහවැනි සතවර්ශයෙන් පසුව ඉතාමත් සමීප සංස්කෘතික සම්බන්ධතා පැවැත්ව වනේ බුරුමය තායිලන්තය වැනි අග්නදිග ආසියාතික රටවල් සමඟ. බටහිර ලෝකය සහ මැද පෙරදිග සමඟ අතර මැදියන් මගින් සහ තරමක් දුරකට රජු ලෙස පවත්වන ලද වානක සම්බන්ධතා තරම් පුළුල් සංස්කෘතික සම්බන්ධතා දකින්නට නැෑැ. ඇත්තේ ඉතාමත්ම ශ්‍රීීමිත සංස්කෘතික සම්බන්ධතා පමණයි. ආගමික සාධකය පැරණි සහ මධ්‍යකාලීන ලෝකයේ සංස්කෘතික සම්බන්ධතා කෙරෙහි ප්‍රධාන වශයෙන්ම බලපෑ සාධකයවීම මීට හේතුව ලෙස අවසාන වශයෙන් මට සඳහන් කරන්නට පුළුවන්. ඒත් එක්කම විශේෂම ආගමික සාධකය යනුවෙන් අපට, නීගිය ඉහෙතින් සඳහන් කරන ලද කරුණුවල්ට අනුව විශේෂයෙන්ම බෞද්ධගම සම්බන්ධවෙලා ඒහා ආශ්‍රිතව පවත්වාගෙන ගියන ලද පවත්වවාගෙන යනලද සංස්කෘතික සම්බන්ධතාවයක්. බොහොම ස්තුතියි.